හමුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජනාධිපතිවරණ අපේක්ෂකින් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංකේත ඉදිරිපත් කරන යෝජනා මාලාව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත පාර දුන්නා. බදු ප්‍රතිපත්තිය සංශෝධනය කර වෛද්‍ය නිලධාරීන් සඳහා සහ වෘත්තිකයින් වෙනුවෙන් නව වැටුප් පියවැක් සැකසීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බව එම සංගමේ සඳහන් කරනවා. එමින්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ව්‍යූහාත්මක වෙනස්කම් ඇතිකර ක්ෂේත්‍රයේ පුනරුද්ධයක් සිදු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. අපි අද දවසේදී ජනාධිපතිතුමාව මුණ ගැහුණා. එතුමා සමග දීර්ඝ සාකච්ඡාවක් යෙදුණා. වෛද්‍යවරු විදිහට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි අඳුරගත්ත ගැටලු තියෙනවා. අද දවස වන විටත් රටේ ඉන්න වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු මේ රට හැරදාලා යන තත්ත්වයක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු රට තුළ රඳවා ගන්නෙ කොහොමද? ඒ සඳහා ලබා දිය යුතු විසඳුම් මොනවාද? මේ සම්බන්ධයෙන් එතුමාව දැනුවත් කරා. වෛද්‍යවරුන්ට වැටුප් ව්‍යුහයක් හඳුන්වලා දෙන්න. වෛද්‍යවරුන්ගේ පශ්චාත්පාදී අවස්ථා පුළුල් කිරීමටත් අයවැයෙන් ඒකට අවශ්‍ය ප්‍රතිපාදන අනුමත කළා. වෛද්‍යවරුන්ගේ පශ්චාත්පාදී අවස්ථා පුළුල් කරන්නට දක්වපු සහයෝගයට අපි අපගේ කෘතඥතාව පළ කරා. වෛද්‍යවරුන්ගේ ඩැඩ් දීමනාව වැඩි කරන්න රුපියල් 35,000ක ඩැඩ් දීමනාව වැඩිවීමක් කරා. ඒක අරහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගන්න එහිදී දැක් වූ සහයෝගය සම්බන්ධයෙන් රජයේ වෛද්‍යනාරංග සංගමය විදියට ස්තුතිවන්ත වුණා. ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුනරුදයට අවශ්‍ය තුමා මැදිහත් වෙන්න පොරොන්දුනා. වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කරනවා නම් අපි දැඩි මතයක ස්ථාවරයක ඉන්නවා. ඒ සම්බන්ධයෙන් ශක්්‍යතා අධ්‍යයනයක් කළ යුතුයි, විද්‍යාත්මක අධීක්ෂණයක් කළ යුතුයි, ඒ අරහා ජාතික ප්‍රතිපත්තියක් අනිවාර්යයෙන්ම සකස් කළ යුතුයි. එහිදී එතුමා ඒ අවශ්‍ය ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට ඒ සඳහා අවශ්‍ය දායකත්වය අපගේ තාක්ෂණික දැනුම ලබා ගන්නට එතුමා එකඟ වුණා. දක්වපු කරුණු සම්බන්ධයෙන් එතුමා සාධනීය මැදිහත්වීමක් කරන්න එකඟතාවය ප්‍රකාශ කරා.